ආදරයෙන් පිළිගන්නවා සුදුමණිකේ YouTube channel එකට ඔන්න මං අද කියලා දෙනවා ඔයාලට රසම රස chicken level එකක් හදන විදිය. ඕන කරන දේවල් මං වීඩියෝ එකට පහලින් දාලා තියෙනවා ඒක බලලා ගන්න. මුලින්ම හොඳට හොදගත්ත මේ chicken ටික මම තඹ ගන්නවා. ලුණු තේ හැඳි එකහමාරක් විතර එකතු කර ගන්නවා. ඊගාවට කහකුඩු තේ හැඳි කාලක් විතර එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳක් එකතු කර ගන්නවා. මේ ටික තඹ ගන්න වතුර කෝප්ප භාගයක් විතර තමයි එකතු කරගන්නේ. අපි දැන් මේ ටික තඹ ගමු. දැන් බලමු අපි චිකන් ටික තැම්බිලාද තියෙන්නේ කියලා. තව ටිකක් වෙලා අපි මේක තම්බ ගමු. දැන් බලමු මං අරන් තියෙන එළවලු මොනවාද කියලා. මාළු මිරිස් පොඩි කරල් තුනක් මම මේ විදිහට කපාගෙන තියෙනවා. ලීස් ගහක කඳ කොටස මේ වගේ අරගෙන තියෙනවා. තක්කාලි පොඩි ගෙඩි දෙකක් කපාගෙන තියෙනවා. පොඩි බීලූණු ගෙඩි තුනක් මම මේ වගේ කපාගෙන තියෙනවා. ලූණු ගෙඩිය ගොබේ කෑල්ල මං කපාගෙන නැහැ, ඒකත් එක්කම තමයි තියෙන්නේ. පොඩි කැරට් ගෙඩියක් මේ විදිහට කපාගෙන තියෙනවා. තව අමු ඉඟුරු සුදු ලූණු තලාගෙන මේස හැඳි එකක් අරගෙන තියෙනවා. ඊළඟට අපි මේකට සෝස් එකක් හදාගන්න ඕනි. ඒකට මම සෝයා සෝස් මේස හැඳි දෙකහමාරක් එකතු කරගන්නවා. තක්කාලි සෝස් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලට පැණි රස ටිකක් වැඩියෙන් ඕන නම් තව සීනි තේ හැඳක් විතර එකතු කරගන්න. ඊළඟට කෑලි මිරිස් මේස හැඳි එකහමාරක් එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම එකට කලවම් කරගන්න. මම ලුණු එකතු කරගන්නේ නැහැ, මොකද මස් ටික තඹනකොට ඒකට මම ලුණු දාපු නිසා. දැන් බලමු අපේ මස් ටික තැඹිලාද තියෙන්නේ කියලා. දැන් නම් හොඳටම තැඹිලා. දැන් ඇති මේක දැන් අපි ලිපෙන් අයින් කරගමු. භාජනයක් ලිපෙන් තියලා මම මේකට තෙල් මේස හැඳි හතරක් විතර දාගන්නවා. මන් දාගන්නේ එළවලු තෙල්. ඔයාලට කැමති තෙල් වර්ගයක් දාගන්න පුළුවන්. හොඳට තෙල් ටික රත් වෙනකන් ඉඳලා දැන් අපි මස් කෑලි ටික එකතු කරමු. මේක පැත්තෙන් පැත්ත හරව හරව හොඳට රන්වන් පාට වෙනකන් අපි දැන් බැද ගන්න ඕනේ. මේ මස් ටික නිතරම හැන්දෙන් අනිත් පැත්තට හරවන්න, පැත්තෙන් පැත්තට හරව හරව රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ.
හැම නිතරම පැත්තෙන් පැත්තට හරව ගන්න. මස් කෑලි නැත්තම් එක පාටකට ඔක්කොම මස් කෑලි ටික බැදෙන්නේ නැතිව යනවා. දැන් නම් බැදිලා ඇති. මම දැන් අර හදාගත්ත සෝස් එක එකතු කර ගන්නවා. දැන් මම මස් ටික තඹගෙන ඉතිරි වෙච්ච මේ වතුර ටිකත් එකතු කර ගන්නවා මේකට. දැන් පොඩ්ඩක් වෙලා මේක මස් කෑලි වලට උරා ගන්නකම් අපි මේක චුට්ටක් වෙලා උයාගමු. දැන් මේ වෙලාවේදී මම අමු ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කර ගන්නවා. දැන් එළවලු ටික එකතු කර ගන්නවා. අන්තිමටම තමයි තක්කාලි ටික එකතු කරගන්නේ. මේ ටික විනාඩි 3ක් විතර තමයි උයාගන්නේ. හොඳට කලවම් කර ගන්න. දැන් මම තක්කාලි ටික එකතු කර ගන්නවා. තක්කාලි ටික එකතු කරගත්තාම ගොඩක් වෙලා උයා ගන්න ඕනි නැහැ. දැන් ඇති. දැන් අපි මේක බෙදාගමු. බලන්න මං හදපු චිකන් ඩෙවල් එක. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. ස්තුතියි ඔයාලට.